සත්ත්ව වර්ගීකරණ යටතේ ප්‍රධාන විදියට කොඳුවට පෙළක් තියනවද නැද්ද කියන කාරණේ පදනම් කරගෙන කොඳුවට පෙළක් නැති ජීවීන් අපෘෂ්ඨවංශීන් විදියට මේගොල්ල ප්‍රධාන කාණ්ඩ පහක් අපි හඳුනා ගන්නවා නිගාඩියා ඇනලිඩා මොලස්කා ආත්‍රපෝඩා එකයි නොඩර්මේටා ප්‍රධාන කාණ්ඩ පහයි ඔන්න දැන් ආයේ මුලින්ම කට්ටියත් එක කියමු පළවෙනි එක නිඩාරියා දෙක ඇනලිඩා තුන මොලස්කා හතර ආත්‍රපෝඩා පහ එකයි නොඩර්මේට අපි යනවා මේ පැත්තට මෙන්න ඉන්නවා පළවෙනි එක පිස්කේස් ඇම්පිබියා රෙප්ටිලියා ආවේස් මැමේලියා මේගොල්ල ගත්තාම පිස්කේස් කියන්නේ මත්ස්‍ය මේ අපේ පෘථිවි පෘෂ්ඨය තුල ඉන්න මත්ස්‍යයන් සියලු දෙනාම ඕකට අයිති වෙන අපි දන්නේ වුණත් ඉන්නවා දැකලා තියෙන වුණත් ඉන්නවා නැති වුණත් ඉන්නවා ඊළඟට අපි එනවා ඇම්පිබියා උභයේ ජීවීන් ගොඩබිම සහ ජලයේ කියන දෙකේම ජීවත් වෙන කට්ටිය තමයි පුතේ ඔය උභයේ ජීවීන් වෙන්නේ ඇම්පිබියා එහෙනම් මේගොල්ලන්ට උදාහරණ ගෙම්බා මැඩියා සලමන්දරා ගෙම්බා මැඩියා සලමන්දරා පණු ගෙම්බා ඔය වගේ අය ගන්න පුළුවන් පණු ගෙම්බා කියන්නේ ගෙම්බෙද්ද පණුෙද්ද කියලා පොඩි අවුලක් තියෙනවා කට්ටියට ටිකක් ලොකු පණුවෙක් වගේ රෙප්ටිලියා කියන්නේ උරග උරගයෝ ගැන තමයි මම කී කියා හිටියේ ඔය නයිගරන් දිෙක් පොළඟේ පොඩි සර්පෙක් එම ආවොත් බඩ ගාගෙන යන්නේ ඔයාලා පැහැදිලිව දන්නවා අන්න උරගේ කියලා හැබැයි කිඹුලෙක් කිඹෙක් එම ආවොත් බඩ ගාගෙන තමයි යන්නේ හැබැයි කකුල් තියෙනවා හැබැයි කකුල් තියෙනවා ඉබ්බා කිඹුලා වගේ සත්තු ඉබ්බා කිඹුලා ඊළඟට කබර ගොයා මේ වගේ සත්තු නමුත් පුතේ ඒගොල්ලන්ට පාද තිබුණත් ඒගොල්ලෝ අපි දාන්නේ උරංග කණේට ඒගොල්ලෝ අපි දාන්නේ උරංග කණේට අපි යනවා ආවේස් කියන්නේ සියලුම පක්ෂීන් මැමේලියා කියලා ගත්තාම කිරිබීලා ලොකු වෙන අපි ඇතුළු නේද අපි ඇතුළු කිරිබීලා ලොකු වෙන අය ඔක්කොම මීයා හරක ලේන නේද ඔක්කොම ආ මේ අය අපි ගන්නවා පුතේ මැමේලියා කියලා එතකොට අපි මේ පාඩමේ විශේෂත්වය තමයි මේගොල්ල සත්ව දැන් ගොඩක් ප්‍රශ්නයක් තියෙන්නේ අපෘෂ්ඨවංශීන් ගැන කතා කරනකොට කවුද මේ නිඩාරියාය අපිට මේ අය බලන්න ඕනි ඇනිමිඩා මොලස්කා ආත්‍රපෝඩා එකයි නොඩර්මේට මේ එකක්වත් හරියට අපි දන්නේ නැහැ මේගොල්ලෝ නම් අපි දැන් ටිකක් දන්නවා කොන්දක් තියෙනු කොන්දක් නැති උන් අපි දන්නේ නැහැ ඒ නිසා පුතේ මේගොල්ලෝ අපි වීඩියෝ දාන්නා වගේ වීඩියෝ දාසනාගින් එක එක කෙනාගෙන හඳුනා ගැනීමක් කරනවා හරියට මේගොල්ල බලලා මේගොල්ල පිළිබඳ පුතේ හරි අවබෝධයක් අපි ගන්න. ඔයාලා එමු නෝට් එකට එමු චුට්ටක් චාට් එක ගහගෙන ඉවරයි. දාන්න මාතෘකාව මාතෘකාව දාන්න පුතේ අපෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී පුතේ අද පාඩම් ගන්න නැහැ කාගෙන්වත් ලබන සතියේ සියලු දෙනාගෙන් පාඩම් ගන්නවා ලබන සතිය වෙනසක් සියලු දෙනා ලබන සතිය වෙනකොට සම්බන්ධ වෙනකොට සුද්ධ ජීවී පාඩම 100ක් ආවරණය කරලා තියෙන්නේ
අපි මේ පාඩමෙන් මම පාඩම් ගන්නවා නම් පාඩම් ගන්න මේ chart එක විතරයි පෘෂ්ඨවංශයෙන් කවුද අපෘෂ්ඨවංශයෙන් කවුද ඔයාලට කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ එතකොට මේ වෙනකල් පුතේ පාඩම් කරගන්න ඕනි එතකොට විද්‍යාව අමාරු වෙන්නේ නැහැ ඔයාලට දාන්න නිදාරියා නිදා පුතේ මේ අපෘෂ්ඨවංශයෙන් කියලා දැම්ම ප්‍රධාන මාතෘකාව ඒ යටතේ අනු මාතෘකාව අංක 1 නිදාරියා අනුමාත්‍රකාව අංක 1 නිදාරියා ඊයට ඉෂ්ඨමක් යද්දල් ලියන්න නිදාරියාවෝ නිදාරියාවෝ निदारियावो जले जीवत्वन निदारियावो जले जीवत्वन जले जीवत्वन विलोपिके होये විලෝපිකය කියන්නේ මාංශ භක්ෂක අනිත් අය මරාගෙන කනවා විලෝපිකය උදාහරණ उदाहरण और ना आई किए ना करने निदारिया वो चली जीवत करने निदारिया वो चली जीवत करने विलोपित क्यों है उदाहरण उदाहरण हाइड्रा उदाहरण हाइड्रा मुहदमल हाइड्रा मुहदमल लोडियन हाइड्रा मुहदमल लोडियन रोल अटक कितर इतिया रूप आंदीन रोल अटक कितने इधरतिया करने रूपा तीन ने पोतने तिया इधर पीपीएफ पे कम एवं नाम ग्रुप पे कर दान नाम पिटू अंक दाहतरे देखे तूने रूपे पिटू अंक उतने पेंसिल मार्क कर गाना रुपए अंदर ना तीने पिटू अंक दाहतरे देखे तूने मेकर है पाप मेक के तब एक मैसेज दिया दम्मा प्रसादी कोरल भूभावा हरी देखिए था कोरल भूभावा याद गाना पुलवा කොරල් භූභාවත් ගන්න පුළුවන් කොරල් නැත්තම් ගල්මල් නිර්මාණය කරන්නේ කොරල් නැත්තම් ගල්මල් නිර්මාණය කරන්නේ මෙන්න මෙයාගේ දේහයෙන් වෙන ශ්‍රාවයක් එමල් තැම්පත් වීම නිසා තමයි
කොරල් පර නැත්තම් ගල් මල් නිර්මාණය කරන්නේ ගල් මල් නිර්මාණය කරන්නේ එහෙනම් කොරල් බුබාව හයිඩ්‍රා මුහුදු මල ලොඩිය මම උදාහරණයක් ගන්න පුළුවන් රෝල් අටක් විතර ඉඳ තියා ගන්න පුතේ මේ අද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බැහැ පොත අංකේ මාක් කර ගන්න මම PDF එක ඔතෙන් අඳින්න ඕනි එක ගෲප් එකට දෙනවා එතකොට ඒක බලාගෙන ඔයාලට මේ ටික ඇඳ ගන්න පුළුවන් කීප දෙනෙක් ගාව මම දැක්ක පොත් තියෙනවා පොත හම්බ වෙන්න ටිකක් පළක් වේ සමහර ඉස්කෝලවල ඒ වුණාට රූප ස්නාන ඇඳ ගන්න අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්නම් ඊළඟට දාන්න මාතෘකාව නිඩාරියා කාණ්ඩී ලක්ෂණ නිඩාරියා කාණ්ඩී ලක්ෂණ හරි සමහර අය අහනවා අල්ලවන්නද කියලා මට පොඩි වෙලාවක් දෙන්න හරි පුතේ සමහර අය අහනවා මේක අලවන්නද කියලා රූප හොයා ගන්න පුළුවන් නම් ඇලියුගත් ප්‍රශ්නයක් නැහැ අඳින්න ඕනේ කියලා නැහැ මොකද මේකේ වැදගත්ම කාරණේ තමයි මේගොල්ලෝ අපි හඳුනා ගන්න ඕනේ පේපර් එක කාරි කොහේ හරි අපි මේ රූප දැක්කොත් මේ කවුද කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ මොකද දැන් ඔයාලා මේ රූප ටික විතරක් දැක්කම හයිඩ්‍රා මුහුදු මල ලොඩියන් කොරල් බූබාව මේගොල්ලෝ අඳුනගනී. නමුත් අපි මේ පැත්තේ මේ අපුෂ්ඨවංශී ඔක්කොම ගැන කතා කරනකොට පුතේ රූප මාරු වෙන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිව මේ ටික අඳුනා ගැනීමට හැකියාව තියෙන්න ඕනි. නිඩාරියාවන්ගේ ලක්ෂණ එතෙන්ද රෝල් 6ක් තියාගන්න පොඩි රූපයක් තියෙනවා පිටු අංක 14 ේ තව පොඩි රූපයක් තියෙනවා තෙන්න පිටු අංක 14 2 4 පිටු අංක 14 2 4 හරි පුතේ මේ හොඳට අහගන්න තාම පොඩි වෙලාවක් තියෙන්නේ අපිට මෙතෙන්දී හිතන්නකො මෙන්න මේ වගේ තල රූපයක් ගත්තාම මේකේ සමමිතිය ගැන කියනකොට අරිය සමමිතියක් තියෙනවා අරිය සමමිතියක් කියලා ගන්න මේක කොයි පැත්තට කැපුවත් සමාන කෑලි දෙකකට කොයි පැත්තට කැපුවත් සමාන කෑලි දෙකකට වෙන් කරගන්න පුළුවන් අපි ඒ නිසා මේකට කියනවා පුතේ අරිය සමමිතියක් කියලා අරිය සමමිතියක් කියලා කියනවා එහෙනම් මේ කියන සත්තු අපි මේ මුහුදු මල මේ හයිඩ්‍රා මේ වගේ සත්තු කොරල් බුබා මේ අය බොහොමයක් 100%ක් මේක වෙන්නේ නැහැ බොහොමයක් දෙනාගේ අරිය සමමිතියක් කොයි පැත්තට ගරුවා සමාන ප්‍රමාණයේ කැලි දෙකක් වෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා ලක්ෂණ අතර ප්‍රධාන එකක් තමයි දාන අංක 1 දේහය අරිය සමමිතියක් දක්වයි දේහය අරිය
සමමිතියක් දක්වයි දේහයේ අරිය සමමිතියක් දක්වයි අංක 2 දෙවනි කාරණේ පාඩ පෑන කිල්ලියන්ද දෙවනි කාරණේ පළවෙනි කාරණේ ආය බලන්න දේහයේ අරිය සමමිතියක් දක්වයි දේහයේ අරිය සමමිතියක් දක්වයි අරිය සමමිතියක් දක්වයි අංක 2 පාඩ පැනකින් භූභාවාසා මෙදුසා ලෙස භූභාවාසා මෙදුසා ලෙස භූභාවාසා මෙදුසා ලෙස භූභාවාසා මෙදුසා ලෙස स्वरूप देखा पावती भूभावासा मेदुसालिस स्वरूप देखा पावती स्वरूप देखा पावती पुते इतना पहली ओया वा इससे लगिया ना भूभावा किया था पुरी इक्या लगा इसने लिया मो भूभावा मैं भूभावा की अन्य पुते म्यांट एविडिंग ना बे म्यांट भूभावा टे एविडिंग ना बे मुकक्करी කොටක ඇල්ලක් හරි ගලකට හරි එහෙමයකට සමීරා තමයි ආයි එයාට ඇවිදින්න බෑ ඒ නිසා අපි කියනවා ඔත් ජීවිතයක් මෙයා ගෙවන්නේ පොඩි ඉරිකැලක් හරි ස්ටෑන් ලියන්න මොවුන් උපස්තරයකට සවිවි මොවුන් උපස්තරයකට සවිවි मौन उपस्तरेकड सविवी उपस्तरेकड सविवी मेन मेहमे का मने का द उत जीवित्यक उपस्तरेकड सविवी उत जीवित्यक गतकराई उत जीवित्यक गतकराई ඊළඟට මේ වගේ කියන මෙදුසා කියලා මෙදුසා මෙදුසා සංචරණය කරයි පුතේ මෙදුසා සංචරණය කරයි पुते मैं कुल लोग गाता हम हैं दें मुंह तो माला गाता मैं कुल लांगे में हमें केंद्रीय है ना अभी क्या ने विश्व ग्राही काट दिया मैं दें मुझे मात्री ने मालूम करी मैं मैं विश्व तीन ने मालूम कर गया उन्हों त्याग आटा पाना भी इधर से मैं आगे कर रहा मैं एक जीरा नहीं कर ला हाँ रोशन करनो खटाक मुख्� निडारियावांगी ग्राहिका मत
නිඩාලියාවන්ගේ ග්‍රාහිකා මත පීටි පීටි විශේෂණය වූ අවයව වලින් විශේෂණය වූ අවයව වලින් විශේෂණිය වූ අවයව වලින් වරහන්ස්ස ලියන්න දංශක කෝෂ්ඨ දංශක කෝෂ්ඨ දංශක කෝෂ්ඨ දංශක කෝෂ්ඨ මරහන් වහලා ආය මුලින්නම් කියනවා බලන්න ලියපු එක හරිද කියලා නෙඩාරියාවන්ගේ ග්‍රාහිකා මත පිහිටි ග්‍රාහිකා මත පිහිටි ග්‍රාහිකා මත පිහිටි විශේෂණයේ වූ අවයව වලින් විශේෂණයේ වූ අවයව වලින් වරහන්ස්සේ තමයි මේ දංශක කෝෂ්ඨ දංශක කෝෂ්ඨ වරහන් වහලා විස ශ්‍රාවේ කර විශේෂාවේ කර ගොදුරු අඩපණ කරයි ගොදුරු අඩපණ කරයි ගොදුරු අඩපණ කරයි ගොදුරු අඩපණක් හරි පුතාල එහෙනම් ලබන සතිය වෙනකොට මේ චාට් එක තමන් තනියෙන් පුළුවන් වෙන්න ඕනි සුද්ධ ජීවි පාඩම් පාඩම් වෙන්න ඕනි වැඩ ටික කරන්න ඕනි අපි එහෙනම් අදට ඉවර කරන පන්තිය හැමෝටම එහෙනම් පොතේ සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරයි අයබෝන්